ගැටලුව බලමු අපි. පළවෙනි ගැටලුව මිනිසුන් 5 දිනකට කාණුවක් කැපීමට දින 4ක් ගත වේ නම් මිනිසුන් 10 දිනකට එම කාණුවක් කැපීමට දින කීයක් ගත වේද? හරි. පුතේ අපි ඉස්සරලාම බලන්න ඕනේ දැන් මිනිසු 5 දිනක් තමයි මේ වැඩේ කරන්නේ දින 10 දින 4ක් යනවා. අපි ඉස්සලාම හොයාගන්න ඕනේ මේක එක මනුස්සෙක් එක්කෙනෙක් කරොත් කොච්චර කාලයක් යනවද? අපි ඒකට කියනවා මිනිස් දින ගණන. හරිද? අපි මිනිස් දින ගණන හොයන්නේ පුතේ මිනිසුන් ගණන වැඩි කරනවා දින ගණනේ. ගුණ කරනවා. එතකොට මිනිසුන් 5යි දින 4යි නම් මිනිස් දින ගණන 20ක්. දැන් අපි මේ දන්නේ එක මනුස්සයෙකුට ගතවන කාලය. හරිද? ඊට පස්සේ දැන් අපි අහන්නේ මොනවද මිනිසුන් 10 දෙනෙකුට මුකානුව කැපීමට ගතවන දින ගණන අහන්නේ. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? මිනිස් දින ගණනක් දන්නව නම් අපි මිනිසුන් ගණනක් දන්නව නම් අපිට දින ගණන හොයාගන්න ලේසියි. මිනිස් දින ගණන බෙදනවා මිනිසුන් ගණනේ. මිනිස් දින 20යි මිනිසුන් 10යි. එතකොට මිනිස් දින මිනිසුන් 10 දිනකට කාණුව කැපීමට ගතවන කාලයේ දින කීයද? 2යි. හරිම ලේසි. හරි අපි බලමු දෙවෙනි ප්‍රශ්නය. කුඹුරක ගොයම් පැල සිටුවීමට මිනිසුන් 12 දිනකට පැය 3ක් ගත විය. ඒ සඳහා මිනිසුන් දෙදෙනෙකුට ගතවන කාලය. මෙතනදී අපි යොදා ගන්න කාලය තමයි පුතේ පැය. හරිද? මම හොයනවා දැන් මිනිස් පැය ගණන. එක මිනිස්සෙක් වැඩ කරොත් පැය කීයක් යනවද? මිනිසුන් 12යි පැය 3යි 12වරක් 3 36යි. හරිද? අපෙන් අහනවා මිනිසුන් දෙදෙනෙකුට. එතකොට අපි මොකක්ද කරන්නේ? පැය ගණන සමානයි මිනිස් පැය ගණන බෙදීම මිනිසුන් ගණන 36 බෙදීම 2108. එතකොට පැල සිටුවීමට මිනිසුන් දෙදිනෙකුට ගතවන කාලය පැය 18කි. තේරුණාද? ඉස්සෙල්ලාම මිනිස් පැය ගණන හොයාගන්නවා. ඊට පස්සේ අපි දන්නේ මිනිසුන් ගණන බෙදනවා. එනවා අපිට ඒ මිනිසුන් ගානට ගතවන කාලය. දැන් මෙතන මිනිසුන් දෙදෙනයි දෙදිනකට ගතවන කාලය එනවා පැය 18. හරි. තුන්වෙනි ප්‍රශ්නය. මිනිසුන් 5 දිනකට ළිඳක් කැපීමට දින 15ක් ගත විය. ඒ සඳහා මිනිසුන් 3 දිනකට ගතවන කාලය. මිනිස් දින ගණන මිනිසුන් ගණන 5යි දින 15යි මිනිස් දින 75යි. දැන් අපෙන් අහන්නේ මොනවද? මිනිසුන් 3 දිනකට ගතවන කාලය. අපි මොනවද කරන්නේ? මිනිස් දින ගණන බෙදනවා මිනිසුන් ගණනින්. උත්තරේ එතකොට එනවා 75 බෙදීම 3 25යි. මිනිසුන් 3 දිනකට ළිඳ කපන්න ගත වෙනවා දින 25ක කාලය. හරිද? දින 25ක කාලයක් ගත වෙනවා. අපි මුලින්ම කරන්නේ මොකද්ද පුතේ? මිනිසුන් ගණනයි දින ගණනයි වැඩි කර ගුණ කරනවා. එතකොට අපිට එනවා මිනිස් දින ගණන. අපෙන් අහන ප්‍රශ්නේ උත්තර කරගන්න ඕනේ අපි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? දීලා තියෙන දේ හොයන්න. දැන් දීලා තියෙන දින ගණන නම් මිනිස් දින ගණන මිනිසුන් ගණනින් බෙදෙනවා. දීලා තියෙන්නේ දින ගණන නම් මොකද්ද කරන්නේ? හොයන්න තියෙන මිනිසුන් ගණන නම් අපි කරනවා මිනිස් දින ගණන බෙදෙනවා දින ගණන. එතකොට මිනිසුන් ගණන ලැබෙනවා. තේරුණාද? බලමු හතරවෙනි ප්‍රශ්නය. නේවාසිකාගාරයක සිටින මිනිසුන් දෙදෙනෙකුට දින 20කට සෑහෙන සහල් තිබේ. නේවාසිකාගාරයට තවත් සිසුන් 6ක් පැමිණියේ නම් එම සහල් ප්‍රමාණය දින කීයකට ප්‍රමාණවත්ද? දින කීයකට ප්‍රමාණවත්ද? බලන්නකො මිනිස් දින ගණන. මිනිසුන් දෙන්නයි දින 40යි දින 20යි.
මිනිස් දින 40යි. දින ගණන බලන්න ඕනේ අපි දැන්. කී දෙනෙකුටද? දැන් දෙන්නෙක් ඉන්නවා තව 6 දෙනෙක් එකතු වෙනවා කියන්නේ 8 දෙනෙකුට. එතකොට අපි හොයන්න තියෙන්නේ දින ගණන දීලා තියෙනවා මිනිසුන් ගණන. අපි කලින් හොයාගත්ත මිනිස් දින ගණන. අපි එතකොට මොකද්ද කරන්න ඕනේ? 40 බෙදෙනවා 8ෙන් උත්තරේ 5යි. මිනිසුන් 8 දෙනෙකුට සහල් ප්‍රමාණවත් දින ගණන 5යි. තේරුණාද? හරි. අපි බලමු පස්වෙනි ප්‍රශ්නය. අන්න පෙට්‍රල්. පෙට්‍රල් ප්‍රමාණය ගැන තියෙනවා. එක්තරා මෝටර් රථයක් පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 10ක් ගමන් කරයි. කිලෝමීටර් 120ක් ගමන් කිරීම සඳහා අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය කොපමණ දහන. පෙට්‍රල් ලීටර එකකින් ගමන් කළ හැකි දුර කීයද කිලෝමීටර්? 10යි. ඒක කිලෝමීටර් 10ක් යන්නේ නැනවා 1 ලීටරයක්. किलोमीटर 120ක් ගමන් කිරීමට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය අපි දන්නේ නැහැ. අපි මොකද්ද කරන්න ඕන? මොකද්ද පුතේ අපි කරන්න ඕනේ පෙට්‍රල් ප්‍රමාණය හොයන්න. කිලෝමීටර් ප්‍රමාණය බෙදන්න ඕනේ. ලීටරයකින් යන්න පුළුවන් කිලෝමීටර් ප්‍රමාණය. හරිද? ගමනේ සම්පූර්ණ කිලෝමීටර් ප්‍රමාණය බෙදනවා අපි මොකෙන්ද 1 ලීටරයකින් යන්න පුළුවන් කිලෝමීටර් ප්‍රමාණය. එතකොට මේකට එනවා කිලෝමීටර් 120 10ෙන් බෙදපුවාම ලීටර් 12. එතකොට කිලෝමීටර් 120ක් යාමට ගතවන අවශ්‍ය වෙන පෙට්‍රල් ප්‍රමාණය කොච්චරද? ලීටර් 12යි. බලන්න 6 වෙනි ප්‍රශ්නේ. බිස්කට් ගාන. අන්න ලස්සන ගානක් නේ. ඉතනේ. ළමයෙකුට දිනපතා උදේ සහ සවස විස්කෝතු 3 බැගින් දෙනු ලැබේ. විස්කෝතු 72ක පෙට්ටියක් දින කීයක් සඳහා ප්‍රමාණවත්ද? බලන්න පුතේ දිනකට අවශ්‍ය විස්කෝතු ප්‍රමාණය කොච්චරද? 9යි. ඇයියේ උදේ දිනපතා උදේ සහ සවස විස්කෝතු 72ක පෙට්ටියක් දිනකට අවශ්‍ය විස්කෝතු ප්‍රමාණය කොච්චරද? 6යි. ඇයියේ උදේ සහ සවස උදේ 3ක් දෙනවා හවස 3ක් දෙනවා. එතකොට විස්කෝතු ඔක්කොම කීයද? 6යි. 72ක් ප්‍රමාණවත් දින ගණන. දැන් අපි මොකද කරන්න ඕනේ? දවසකට ගන්න ප්‍රමාණය බෙදන්න ඕනේ. 72 බෙදන්න ඕනේ මොකෙන්ද? දවසකට ගන්න ප්‍රමාණය. දවසකට ගන්න ප්‍රමාණය කොච්චරද? කොච්චරද පුතේ දවසකට ගන්න ප්‍රමාණය? 6යි. ඊට පස්සේ අපි 72 බෙදෙනවා 6ෙන්. එතකොට උත්තරයක් එනවා කීයද? 72 6ෙන් බෙදපුවාම කීයද? උත්තරේ 12යි. එතකොට විස්කෝතු 72ක් දවස් කීයක් කන්න පුළුවන්ද මේ ළමයට? 12ක් කන්න පුළුවන්. හරි. අපි බලමු 7 වෙනි ගාන. නිවසක කිකිලියෝ 5 දෙනෙක් සිටියාන්න කුකුල් ගානක්. බලන්නකෝ. කිකිලියෝ 2 දෙනෙකු බැටව් බෙහි කිරීමට නොහැකි බිත්තර දමති. කිකිලියෝ 2 දෙනෙක් බැටව් බෙහි කිරීමට නොහැකි බිත්තර දමති. කිකිලියෝ සියලු දෙනාම දිනපතා බිත්තර දමයි නම් සතියක් තුල මෙම කිකිලියන් දමන පැටව බිහි කිරීමට නොහැකි බිත්තර සහ පැටව බිහි කිරීමට හැකි බිත්තර ගණන කොපමණද? පැටව බිහි කිරීමට නොහැකි බිත්තර දමන කිකිලියෝ දෙන්නයි පැටව බිහි කිරීමට හැකි බිත්තර දමන කිකිලියෝ 3 දෙනා. සතියකට දවස් 7ක් තියෙනවා. පැටව බිහි කිරීමට නොහැකි බිත්තර 14ක් දානවා. ඇයි ඒ කිකිලියෝ දෙන්නෙක් ඉන්නවා.
නැහැ කි විතර දානවා කිකිලියෝ 21ක් කොහොමද ගන්නෙ කිකිලියෝ 3 දෙනෙක් දෙන්නේ ඇයි මෙතනදි කියනවනේ අපිට දෙදෙනෙකු පැටව බිහි කිරීමට නැහැ කි විතර දමති හැබැයි ඔක්කොම කිකිලියෝ 5 දෙනයි එතකොට 3 දෙනෙක් දාන්නේ මොනවද පැටව බිහි කිරීමට හැකි විතර 7 + 3 = 21 දැන් උත්තරේ මොකද්ද බීක පැටව බී කිරීමට නොහැකි බිත්තර 14යි පැටව බී කිරීමට හැකි බිත්තර 21යි තේරුණාද මම හිතනවා තේරුණා කියලා 8 ලීටර් පහක භාජනයක් පිරවීමට මිනිත්තු 3ක් ගත වේ එම වතුර භාජනයේ මගින් ටැංකියක් පිරවීමට මිනිත්තු 30ක් ගත වේ ටැංකියේ ධාරිතාව කොපමණද ලීටර් 5ක භාජනය පිරවීමට ගතවන කාලය මිනිත්තු 3යි. ටැංකිය පිරවීමට ගතවන කාලය මිනිත්තු 30යි. තේරුණාද? ලීටර් 5ක් පුරවන්න යනකොට මිනිත්තු 3ක්. ඊපස්සේ ටැංකිය පුරවන්න යනකොට මිනිත්තු 30ක්. ටැංකියේ ධාරිතාවය සම්පූර්ණයෙන් පුරවන්න යනවා මිනිත්තු 30ක්. හරිද? එතකොට ලීටර් 5ක් පුරවන්න යනවලු මිනිත්තු 3ක්. මේ තියෙන්නේ ටැංකියේ ධාරිතාවය පුරවන්න මිනිත්තු 30යි ලීටර් 5 පුරවන්න මිනිත්තු 3යි. දැන් අපි මොකද කරන්නේ? ටැංකියේ ධාරිතාව හොයන්න නම් අපි මොකද කරන්න ඕනේ? මේ මිනිත්තු 30 ගුණ කරන්න ඕනේ අපි මොකෙන්ද? මොකෙන්ද ගුණ කරන්නේ අපි මෙන්න මිනිත්තු 30 ගුණ කරනවා අපි ලීටර් 5ෙන් එතකොට ලීටර් 150ක් එනවා අපි ඊට පස්සේ ඒක බෙදනවා මොකෙන්ද ආයේ මිනිත්තු 3කින් ඇයි බෙදන්නේ මිනිත්තු 3කින් බෙදන්නේ පුතේ මේ ලීටර් 5ක් පිරෙන්න මිනිත්තු 3ක් යනවනේ එතකොට අපි මොකද්ද කරන්නේ 150 බෙදනවා 3. එතකොට ටැංකියේ ධාරිතාව ලීටර් කීයද? 50යි. අපිට මේක හරියට බලන්නත් පුළුවන්. කොහොමද අපි බලන්නේ? ආ? මිනිත්තු 3ක් 3ේ භාජන කීයක් පුරවනවද මිනිත්තු 30ට? මිනිත්තු 30ට මිනිත්තු 3ේ භාජන කීයක් පුරවන්න පුළුවන්ද පුතේ? 10ක් පුරවන්න පුළුවන්. ඒ කියන්නේ මිනිත්තු 3ට පුරවන්න පුළුවන් ලීටර් කීය භාජනයක්ද 5 භාජනයක්. එතකොට ලීටර් 5 භාජන කීයක් පුරවන්න පුළුවන්ද? 10ක් පුරවන්න පුළුවන්. ඇයි? මිනිත්තු 30ට මිනිත්තු 3ේම 10ක් තියෙනවා. එතකොට අපි මොකද කරන්නේ? ටැංකියේ ධාරිතාවය ලීටර් 50 හරි නේද උත්තරේ? හරි. අපිට මේ ගණන් වල උත්තරේ හරිද කියලා බලන්නත් පුළුවන් හොඳේ. Right. මිනිසුන් ඔන්න මිනිස් පැය ගාන කුඹරක ගොයන් කැපීමට මිනිසුන් 4 දිනෙකට පැය 12ක් ගත වෙයි නම් මිනිසුන් 2 දිනෙකට ගොයන් කැපීමට ගතවන කාලය දින කීයද ආ ඒක පුතේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මෙතන දින නෙමෙයි පැය ඒක වැරදිලා මට ඒක වැරදිලා හරි එතකොට අපේ මිනිස් පැය ගාන හොයනවා මොකක්ද මිනිසු 4 දිනයි පැය 12යි මිනිස් පැය 48යි ඊට පස්සේ අපිට ආය අහනවා දෙදෙනෙකුට අන්න අහන්නේ මොන වගේද කාලයේ දින වලින් අහන්නේ හරි හරි වැරදිලා නැහැ හරි ගිහිල්ලා තියෙන්නේ හරි පුතේ පැය ගණන හොයනවා අපි කොහොමද පැය ගණන හොයන්නේ මිනිස් පැය ගණන 48යි මිනිසුන් ගණන 2යි එතකොට 48 දෙකෙන් බෙදපුවාම පැය 24යි. හරිනේ පුතේ එතකොට පැය 24 කොහොමද දිනවලින් ලියන්නේ? පැය 24 කියන්නේ දින 2යිනේ මේ දෙයනේ 1යි මෙතන වැරදිලා. පුතේ මෙතන දින 1ක් එන්න ඕනි. හරිද? මං චුට්ටක් හදන්නම්. හරි. ඔන්න මං ඒක හැදුවා. දින 1ක් එන්නේ. පැය 24යි කියලා කියන්නේ දින කීයද? प्रश्न नाम कथा कर स्तुति स
සියලුම දෙනාට අපි ආයෙත් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි.